උතුම් සම්බුදු තෙල්පගුල සිහිපත් කරන්නට පිළිවෙතින් පෙළගැසෙන කාලයක් මේ. ඉතින් අපි ආමිස වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මේ සම්බුදු තෙල්පගුල සමරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම දැන් වෙසක් කියුවහම වෙසක් කූඩුවක් ගැන අපි කතා නොකර ඉන්නේ නැහැ නේද? ඉතින් අද නුගසවන මැදිරිය ගත්තහමත් වෙසක් සැරසිලි වලින් පිරීලා තියෙන්නේ. ඒ වෙසක් සැරසිලි කරන්න වගේම අද ඔබට වෙසක් කූඩුවක් සකස් කරගන්න විදිය කියලා දෙන්නත් ඔන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අය අත්කම් නිර්මාණ ශිල්පිනි නදීෂා නිරෝෂණි අයබෝවා අයිෆෝන් බොහොම ස්තුතියි අද අපේ මැදිරිය මේ විදියට වෙසක් සැරසිලි වලින් සරස ගන්නට ඔය අත්කම් වලින් අපිට හපංකම් දැක්වුවට මේ දැන් අද හිසතින් ඇවිල්ලා නැහනේ මෙන්න මේ වගේ ලස්සන වෙසක් කූඩුවක් ඔබට ගෙදර ඉඳලම කරගන්න ඕන කොහොමද කියලා ඇයි කියලා දෙන්න සූදානම් නදීෂා මොනවද ඕන වෙන දේවල් කියමු අපි මේකට අවශ්‍ය වෙනවා A4 papers कार्डबोर्ड ईट पास अट मेक निर्माण करेगा मेवागे ब्लॉक मेवागे इसलम अभी ब्लॉक अंगाल दोलहा दोलहा कोटुआ अनित कोटुआ दिगा अंगाल तीस्तुनाए पल्लेट अंगाल विस्साए लोक लोकुई හරි ඊට පස්සේ මොනවද ඊට පස්සේ ඕගොල්ලන්ට කැමති පාටකින් මේක ගන්න පුළුවන් කොළ A4 කොළ A4 කොළ කැමති පාටක් ගන්න පුළුවන් පාට දෙකක් ගන්න ඕනේ ඊට පස්සේ මේ කොටුව තියලා අපි ඇඳ ගන්නවා A4 එකේ A4 එකේ දැන් මේ මේ වගේ වෙසක් කූඩුවක් පුංචි දරුවෙක් එක්ක උනත් අපිට හදන්න පුළුවන්. මේ දවස්වල කොහොමත් වෙසක් කූඩුව හදන් එන්න කියනවා. කියනවා. මේ විදිහට ඇඳගත් එක. අපි කපා ගන්න. කපා ගන්න. දැන් මේ විශේෂම අර මම දැක්ක අපි පතුරුමට ගත්තේ ටිකක් කාඩ්බෝඩ් වලින් කපාගෙන තියෙන ටිකක් ඝනකම කොලයක් අරන් තියෙන්නේ. නිර්මාණය කරගන්න කොටත් ඝනකම කඩදාසියක් දේ සඳහා ගන්නෙ නැහැ. දැන් අපිට A4 එකෙන් මේක පතරොමටනේ මේක ගත්තේ. A4 එකෙන් මේක කපා ගන්න පුළුවන්. නැත්තම් නවා ගන්න අමාරුයි. මේකට මේ විදිහට තමයි එන්නේ. කොටු දෙක. ඊට පස්සේ අපිට මේකට ගැළපෙන පාටකින් අපි කපා ගන්න ඕනේ මෙන්න මේ වගේ පුංචි තීරු. පුංචි තීරු. හරි. දැන් මේ පුංචි තීරු කපාගෙනකොට ප්‍රමාණය පළල 1 cm. cm සෙන්ටිමීටර එකක්. ඊපස්සේ ඒක කපාගෙන අපි කපා කලින් කපාගත්ත කොටුවේ අලව ගන්න ඕනේ. දැන් ඔන්න මේ එහෙම අලවගෙන ගෙන ආපු කොටු කීපයක් තියෙනවා නේද? අපි ෂොට්ටක් පෙන්නමු. මෙහෙම හතර පැත්තට මෙහෙම අලව ගන්න. නිමා කරගත්ත කොටුවකුත් පෙන්නමු. මේ තියෙන්නේ ඒ වගේ එකක්. දැන් මට හිතුණා නිර්මාණශීලීත්වයත් එක්ක ඔය අලව ගන්න රේඛා කැමති විදිහකට අලව ගන්නත් පුළුවන්. හිතේ තියෙන විදිහට කුඩු නිර්මාණය කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට නිර්මාණශීලීත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා सेंटीमीटर देखा ही देखा पोड़ी कोटुआ ये कोटुआ में अलग अलग कोटुए यहाँ पे तहार वाला मैं कोटुए यहाँ पे तहार वाला मैं हम कौन किंग अलग अन मैं विधि है पहले ඊට පස්සේ මේක මෙහෙම අනිත් මුල්ලට තියලා අලව ගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ හැඩයක් එනවා. එහෙම අලවගෙන ආපු කිහිපයක් ඔන්න තියෙනවා නේද? අපි පෙන්නමු. මේ තියෙන්නේ ඒ විදිහට අලවගෙන ආපු කිහිපයක්. හරි. දැන් අපි මේකේ තියෙනවන්නේ හොඳ සවිමත් අඳක් කූඩුවට ඒකට තමයි අපි අර අඟල් 33/20 කොටුවක් මේක ඝනකම කාඩ්බෝඩ් එකකින් ඝනකම දෙකකින් කපා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මේක අපි මෙතන ගම් ගාලා අලෝ ගන්නත් පුළුවන්.
මේක අපි අලෝ ගන්න ඕනේ. මන්න ඩබල් ටේප් එකක් දාලා තියෙන්නේ අද. පහසුයිනේ. ඩබල් ටේප් එකේ අපිට පහසුවෙන් අලා ගන්න පුළුවන්. නැත්නම් ගම් ගල් අලාන්න පුළුවන්. පුළුවන්. බැරි මොනොත් ස්ටෙප් එක ගන්න පුළුවන් නේද? ඔව්. ඕගොල්ලන්ට කැමති විදිහකට කරගන්න පුළුවන්. මෙහෙම අර සිලින්ඩරයක් හැඩේ එන්න මේක අලෝ ගන්න. දැන් මේකේ මේ නිමාව එන්න නම් හරියට අර කොටු ටික එහෙම හරි පිළිවෙලකට කපා ගන්න ඕනේ. පිළිවෙල ඒ කියන්නේ දැන් මේ විදිහට අපිට બ્લોක් එකට හරි ප්‍රමාණයට කපා ගත්තාම කොටු එනවනේ. කොටුව මේ විදිහට අලෝ ගත්තාම මේ හැඩේ එනවා. ලේසියෙන් අලෝ ගන්න පුළුවන්. පිළිවෙලයි ලස්සනයි. ලස්සන. හරි. දැන් ඊළඟට ඊට පස්සේ දැන් මේ සිලින්ඩරේ වගේ හැඩේ තියෙන එකේ අපි මේක අලෝ ගන්නවා. අලව ගන්නේ මැද මැදට වෙන්න නේ. ඔව් මැදට වෙන්න. හදාගත්ත මේ විදිහට අලව ගන්නවා නේ. ඔව්. අපිට ඕන නම් ඔය මේ කොටුව වෙනුවට අපිට ඉස්සරහට පේන සුදු පාටට පුංචි බ්‍රවුමක් වුණත් අලව ගන්න අලව ගන්න පුළුවන්. මේ රවුමට තව මොකක් හරි සැරසිල්ලක් කරගන්න පුළුවන්. කොහොම වුණත් දැන් වෙසක් කාලේ කියනකොට වෙසක් කියවුවාම වෙසක් කෝඩුවක් ගෙදර අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල. දරුවොත් එක්ක මේ වෙසක් සමරන්නට දරුවෝ පුරුදු පුහුණු කරන්න මේ වගේ පුංචි දෙයක් අත්කම් සම්බන්ධ දෙයක් ගෙදරදි කරනවා නම් හරි වටිනවා. දරුවෝ පුංචි දේවල් මේ වගේ දේවල් පුහුණු කරන්න ඕනේ. ඉතින් මේක බොහොම සරල දෙයක්. සරලයි පහසුයි. ලොකු වෙලාවක් යන්නේ නැහැ අපිට. සහ මේ දේවල් ටිකත් ගෙදර තියෙනවනේ සාමාන්‍යයෙන් නේද? නැත්නම් අඩු වැඩියට A4 කීපයක් අපිට ගේන්න ඕනේ. හරි. දැන් මේ විදිහට අලව කරමු. මේ කලවල ටිකක් තියාගන්න ඕනේ නේද? ටික වෙලාවක් වෙලෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ සෙන්ටිමීටර් 2ක් විතර පටියක් මෙන්න මෙහෙම උඩට මෙහෙම අලෝ ගන්නවා. ඒක නිමාවට එන්නේ. මේ විදිහට. ඔව්. අපි වෙන්නම්. මේ බලන්න. මේ තියෙන්නේ ඒ විදිහට ඉහලින් අලවගත්ත පටියක්. දැන් අපි රැලි ටිකකුත් දාලා තියෙනවනේ. ඔව් රැලි ටිකක් අපි සාමාන්‍යයෙන් වෙසක් කූඩු වලට රැලි කපන්න දාන්න අපි මේ විදිහට. මේ විදිහට රැලි ටිකක් අලව ගන්න තියෙන්නේ නේද? මේ විදිහට රැලි ටිකක් මෙහෙම සාමාන්‍යයෙන් අපි රැලි අලවන විදිහට අලව ගන්න පුළුවන්. දැන් මේක කරගෙන යනකොට මොන හරි වරදිනවා නම් මොන වගේ තැන්වලද වරදින්න පුළුවන් අපිට? ගොඩක් දුරට මේ කොටුව මේ අලව ගන්න එක අර හැඩයට මේ හැඩයට අලව ගන්න එක පොඩ්ඩක් පැටලිලා වරදින්නත් පුළුවන්. ඒ මේ වෙලාව කලබලයට ඇලෙවොත් ඔව් හැඩේ හරියට නැති වෙන්න පුළුවන්. මේ එතකොට දැන් මේ තියෙන A4 භාවිත කළානේ. තව මේ අපිට මොන වගේ කොළ වර්ග භාවිත කළා මේක? මේ වගේ කූඩුවක් හදන්න පුළුවන්. අපිට ඕන සව් කොළේ තෙල් කොළේ පාවිච්චි කරන්නත් පුළුවන්. අර මෙන්න මේ හැඩේ ගන්න පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන් එතකොට. අපිට මේ දැන් කෙනෙක්ට මේක මේ බකට් එකක් විදියටත් පාවිච්චි කරන්න හදා ගන්න පුළුවන්. යටට පුංචි අඩියක් එක්කලා. ඔව් පුළුවන්. මෙතනට අඩියක් එකතු කරා නම් පොඩි රවුමක් කපලා ඒ විදිහටත් එතකොට අපිට ඇතුළතින් ඉටිපන්දමක් රඳවන්න පුළුවන්. බල්බ් එකක් රඳවන්න එහෙමත් පුළුවන්. එහෙමත් ඔව් කරන්න පුළුවන් නේ. හරි. ඔන්න වෙසක් පොහොය වෙනුවෙන් මේ වෙසක් සතිය අපි පිළිවෙතින් පෙළ ගැසෙන කාලයක් අපි කියලා දුන්නේ වෙසක් කූඩුවක් හදා ගන්න විදිය. දැන් මේ කොළ භාවිත කරලා මේ විවිධ වර්ණ වලින් අපිට හදාගෙන මේ තියෙනවනේ. කූඩුවක් හදනකොට මේ තියෙන සංයමයත් එක්ක මේ වර්ණ ගැලපීම් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන නේ. ඔව් වර්ණ ගැලපෙන වර්ණ එකතු කරගත්තත් ලස්සන්ට ඒක නිර්මාණ කරගන්න පුළුවන්. මේ සහ මේ අපිට දැන් මේක ලස්සන කරගන්න නදීෂා තව මොන වගේ දේවල් එක් කරගන්න පුළුවන්? අපිට මෙන්න මේ තැන් වලට ලස්සන චූටි බීඩ් එකක් පබ්ලුවක් එතකොට පොඩි මාලක් ඒ වගේ එකතු කරගන්නත් පුළුවන්. එහෙම කරගත්තාම මේ අර මුජු දරුවන්ට අත්කම් වලට පාසලේදි කියලා දෙන දේවල් වලට ප්‍රයෝගික කරගන්න පුළුවන්. මේ හරි ඔන්න මේ විදියට තව අපිට මේ කඩදාසි භාවිත කරලා මේ විදියට තව හදාගන්න පුළුවන් කූඩු වර්ග තියෙනවද? තියෙනවා. තව ගොඩක් කූඩු වර්ග තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔව් මේ තියෙන්නේ මේ චූටිට කියමුකෝ අපි චූටි කූඩුවක්. ඔව් මේ පොඩි කූඩුවක්. මේකත් මේ A4 වලින් කරපු එකක්. පොඩියට රවුම් කපලා ඊට පස්සේ ඒක දෙකට මැදින් නවලා අලෝල තියෙන්නේ. මේක ලොකුවට හදා ගන්නත් පුළුවන්. රවුමේ එහෙම කරනවා නම් අපි කියමු ටක් ගාලා කො මොන වගේ දේවල්ද කරන්න ඕනේ? අනුගමනය කරන්න ඕනේ පියවර ටික. ටික ලොකු කූඩුවක් හදා ගන්නවා නම් මේ වගේම ඝනකම එකක් අරගෙන
රවුමක් කපා ගන්න. රවුමක් කපලා ඒක දෙකට මැදින් නවනවා. ටිකක් ලොකු රවුමක් ඒක විශාල. එතකොට මේකට ගැළපෙන විදිහට විශාල රවුමක් අරගෙන දෙකට මැදින් නවලා ඒක මෙහෙම කෙලින් එක දිගට අලෝගෙන යන්න තියෙන්නේ. දැන් එතනත් තියෙන්නේ වර්ණ සංකලනය. මේ හොඳ. හැබැයි මේක එකම වර්ණයෙන් කරගන්නත් පුළුවන්. අපිට මේ සවුකොළ වලින් කරගන්න ටිකක් සවිමත් මදි වේද කරගන්න පුළුවන්. නෑ මේක පුළුවන්. මේක පුළුවන්. මේකට පොඩ්ඩක් සවුකොළ චුට්ටක් අර මේ හැඩේ ගන්නකොට පොඩ්ඩක් අමාරු වෙයි. අමාරු වෙනවා. හැබැයි මේ කියන මොස්තරය මේ කියන රටාවට අපිට සවුකොළ වලින් උනත් ලස්සන කූඩුවක් කරගන්න පුළුවන් තියෙනවා නේද? දැන් මේකෙටත් පුංචි රැලි ටිකක් එක්කගෙන තියෙන්නේ. මේකටත් අපිට මේ විදිහටම අපේ සාමාන්‍යයෙන් අපි සවුකොළ වලින් දාන රැලිම එකතු කරගන්නත් පුළුවන්. තව මේ වගේ මේ කඩදාසි භාවිත කරලා අපිට කූඩු වර්ග හදන්න ක්‍රම තියෙනවද තව? ක්‍රම තියෙනවා. තව අපිට A4 කොලේ අරගෙන පටි කපලා දෙකට නවලා ඒක මෙහෙම පටි කපලා ඒක ආපහු එකතු කරාමත් ලස්සන කූඩුවක් හැදෙනවා. වටේටම A4 කොලේ වටේටම පුංචි 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 තීරු කපලා නේද? ඔව්. ඒක දිගෑරියාම එහෙමත් කූඩුවක් හැදෙනවා. හරි. මෙන්න මේ විදිහට ඉතින් කොළ කිහිපයක් ගෙදරට ගෙනහම මේ වගේ විසිතුරු විසිතුරු පුංචි පුංචි කූඩු ගණනාවක් ගෙදර හදන්න පුළුවන්. හදලා මේ වෙසක් දිනය වෙනුවෙන් මේ විදිහට නිවස අලංකාරවත් කරගන්න හැකියාව තියෙනවා. මේකට පුංචි බල්බ් එකක් ඊට පන්තමක් එකතු කරාම තවත් විසිතුරුයි නේද? අපි දැන් මේ වැඩේ කරගෙන යනකොට මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ? දැන් මේ කූඩුවක් අල්ලලා එල්ලනකොට මේක අපි දවස් දෙක තුනක් තියාගන්න බලාපොරොත්තු වෙනවනේ නේද? අපි මොන වගේ විශේෂ දේ කරුණු ගැනද ඒ කියන්නේ අපි එල්ලනකොට මේකට භාවිතා කරන මේ නූල සවිමත් එකක් වෙන්න ඕනේ නැත්තම් කඩාගෙන වෙන්න ඔව් ඒ වගේම දැන් මේක එළිය එල්ලනවා නම් ඒකට පොඩ්ඩක් තෙමෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් නම් හොඳයි කඩදාසිනේ එනිසා තෙමෙන්නේ නැතුව නිවසේ රඳව ගන්න පුළුවන් නම් හොඳයි නේද මේ හොඳයි ඉතින් අද ඔන්න වෙසක් සැරසිල්ලක් වෙසක් කූඩුවක් ගෙදරදිම කරගන්නේ කොහොමද විශේෂයෙන්ම මේ කඩදාසි භාවිතා කරලා බොහොම පහසුවෙන් සරල විදියට කරගන්න විදිය ලොකු වේදමක් යන්නේ නැහැ අපි මේ දවස්වල වේදම ගැන සැලකිලිමත් වෙනවනේ නේද ඉතින් ලොකු වේදමක් යන්නේ නැතුව මේ වගේ දෙයක් කරගන්න අද අපිට කියලා දුන්නේ අත්කම් නිර්මාණ ශිල්පිනී නදේෂා නිරෝෂණි මම ගෙදර කතන අංකය සඳහන් කරන්නම් 0730935349 දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1500කගේ සහභාගීත්වය ඇතිව සීල සමාදාන පින්කමක් පැවැත්වෙන. ඒ වගේම ඉතුරු තෙදින පුරාවට 5 6 7 යන තෙදින පුරාවටම දහම් පාසල් සහ පාසල් සහභාගීත්වයෙන් අපට වෙසක් කලාපයක් ක්‍රියාත්මක වෙනවා. එහිදී වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න භක්ති ගීත වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම සුවිශේෂී බද්දන්සලක් සංවිධානය කරලා තියෙනවා. මේ පින්කම් මාලාවත් එක්ක ඔන්න බියගම ප්‍රදේශයේ සියලු දෙනාටම එකතු වෙන්න හැකියාවක් තියෙනවා. අපි ආරාධනා කරනවා මේ පින්කම් වෙනුවෙන් සදහස් දින තුන එකතු වෙන්න. හොඳයි එහෙනම් අපි මේ විශේෂාංගයෙන් සමු ගන්නවා. මේ ළඟට තවත් වටිනා විශේෂාංග කිහිපයක් ඔබ වෙනුවෙන් තිලන කරන්න සූදානම්. ප්‍රදේශ සඳින් සිටින්න